I think for Fermat's kena kota se dekena mawada vishwavidyala mata me karanne ඉතින් මේ මාවට අද මේ වීඩියෝ එකෙන් පටන් ගන්න හදන්නේ partial differentiation හරිද අපි සිංහලෙන් කියනවා නම් අපි කියනවා ආංශික අවකලනය කියලා හරිද partial differentiation ඉතින් මේ මේක මම live කරනවා මෙතන ඉහට මේ පොඩි ආරම්භයක් විතරයි මේ මේ වීඩියෝ එකෙන් දෙන්නේ ඉතින් මේ යා බලමු මේ partial differentiation කියන්නේ මොකක්ද කියලා මේ partial differentiation කියන්නේ දැන් මෙහෙමයි දැන් ඕගොල්ලෝ A level කාලේදී අපි අවකලනය කරා මෙන්න මේ වගේ ඒවා fx කියලා සිටයක් අපි අරගෙන මේ වගේ මෙයා අවකලනය කරා අපි මේ වගේ අවකලනය කරා ඉතින් දැන් මේ වැදින විශේෂත්වය අපි මේවා එකපාරක් අවකලනය කරා දෙපාරක් අවකලනය කරා එතකොට මේ වැදින විශේෂත්වය තමයි මේකේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් තියෙන එකයි මේකේ තියෙන වේරියබල් එකයි මෙයා හැරෙන්න පස්සේ මේ වගේ එකක් අපි අවකලනය කරද්දී අපිට මේක අවකලනය කරන්න වෙන්නේ කොටස් විදිහට. ඒ කියන්නේ x සමග කොච්චර අනුක්‍රමණයක් තියනවද y සමග කොච්චර අනුක්‍රමණයක් තියනවද අන්නේ විදිහට තමයි මේව කරන්න වෙන්නේ. දැන් අපිට මේ මේකම අවකලන්න අර ස්කේල ෆීල්ඩ් එක ගැන කතා කරද්දී මම මේක අපිට මේක මේ ඇත්තම ඕන වුණා ස්කේල ෆීල්ඩ් එකක්. හරිද? එතකොට යම්කි ස්කේල ෆීල්ඩ් එකක අපි x අක්ෂයේ සම කොච්චර ග්‍රේඩියන්ට් එකක් තියෙනවද y අක්ෂයේ සම කොච්චර ග්‍රේඩියන්ට් එකක් තියෙනවද කියලා අන්න එහෙම අපිට මේකෙන් මේ මේ ආංශික අවකලන කියන්නේ partial differentiation එකක් තුනින් අපිට මේක හොයාගන්න පුළුවන් වුණා හරිද ඉතින් ඒක තමයි මේක දින ඇත්තම කතන්දරේ කලින් වගේ අර එක විචලනයක් නෙමෙයි තියෙන්නේ දැන් හරිද කලින් එකන අපි x විශේෂයෙන් නැත්නම් theta විශේෂයෙන් එහෙම නැත්නම් t විශේෂයෙන් ඒ වගේ එක විචලනයක් විතරයි අපි මේක අවකලනය කරන්නේ මෙතන විචලන දෙකක් තියෙනවා. නිබල වේරියබල් දෙකක් තියෙනවා. හරිද? දැන් අපි මේවා එකක් අවකලනය කරද්දී අපි අවකලනය කරන්නේ මෙන්න මෙහිමයි. හරිද? අපි මේක මේ partial differentiation දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා අපි අවකලනය කරද්දී dy / dx කියලා තමයි දාගත්තේ. හරිද? dy / dx. දැන් අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි මුලින්ම ඕගොල්ලෝ මෙතනින් කැමති එකක් තෝරගන්න. හරිද? මෙතනින් කැමති එකක් ඕගොල්ලෝ තෝරගන්න. මම මෙතනින් x තෝරගන්නවා. මම දැන් මේක අවකලනය කරන්න හදන්නේ x විශ්ෂයෙන් හරිද අපි කියတာ මේක ඩාබ කියලා කියනවා හරිද අපි මේක x විශ්ෂයෙන් අවකලනය කරද්දී අනිත් වේරියබල් එක අපි කොන්ස්ටන්ට් එකක් විදිහට සලකනවා අනිත් වේරියබල් එක අපි නියතයක් විදිහට සලකනවා හරිද දැන් x වර්ගය අවකලනය කරාම පස්සේ 2x මෙතන y කියන්නේ කොන්ස්ටන්ට් එක ඒක 2x අවකලනය කරාම පස්සේ මෙතන 1යි ඒක 2y ඉතුරු වෙනවා මේ ඔක්කොම කොන්ස්ටන්ට් නිසා ඉතින් x විචලනේ නැහැ එතකොට ඒව බින්දු වෙනවා හරිද මේ විදිහට තමයි කරන් තියෙන්නේ හරිද ඊට පස්සේ මෙයාගේ අපිට මෙන්නම කරන්න ඊගවට මෙයාව මම y විශ්ෂයෙන් කරා එතකොට x කියන එක නියතයක් විදිහට තමයි අපි සලකන්නේ x කියන එක නියතයක් විදිහට y විචලනයක් විදිහට එතකොට මෙයා නියතයක් නිසා එයා බින්දුවයි මෙතන 2x කියන එකම නියතයක් y අවකලන නැන් පස්සේ 1යි 2යි ඉතුරු වෙනවා මෙතන 2යි y මේ ආකාරයට තමයි එන්නේ හරිද ඉතින් දැන් මේවා අපිට දෙවෙනි ව්‍යුත්පන්නය තුන්වෙනි ව්‍යුත්පන්නය يعني සෙකන්ඩ් ඩෙරිවේටිව් එක ඒ වගේ අපිට මේවා හොයන්න පුළුවන් හරිද ඉතින් මේවා අවකලනය කරන එක නම් සාමාන්‍ය මැක්ස් කරලා ලබු පිරිසට එච්චර ලොකු දෙයක් නෙමෙයි හරිද දැන් ඉතින් මම මේක ටිකක් කරලා පෙන්නනවා ඔයාලන්ට මෙන්න මෙයාව මට මේක දෙපාරක්
අවකලනය කරලා බලමු එතකොට x ෂේම කරනවා මේක මං හරිද එතකොට මෙතන x ෂේම් කරාන් පස්සේ මෙයා නැවත වාරයක් නියතයක් වෙලා යනවා මෙතන උත්තරේ ඉන්නේ 2යි මේ මෙයා තමයි මේ කරලා ගත්තී මම මේක කෙටියෙන් සරලව කිව්වේ ඔයාලට මේක අවකලනය කරගන්න එච්චර දෙයක් නෙමෙයි අර කොළ වෙන දකරාට කරාට වැඩි වෙනසකට වෙන්නේ එක විචලනයක් නියතයක් වෙනවා වෙනස වෙන්නේ එච්චරයි දැන් අපි බලමු මේක මේක අපි y විශ්ින්න නැවත වාරයක් මේක නැවත වාරයක් කරාන් පස්සේ උඩට මෙයා නියතයක් වෙනවා මෙයා දෙක වෙනවා මේව සමාන වෙන්නේ නැහැ ඒක නිකන් පොඩි හම්බයක් උනේ හරිද ඉතින් අපිට දැන් මේ විදිහට මේවා අවකලනය කර කර ගන්න පුළුවන් දැන් අපි මේ ප්‍රශ්නෙම තව එකක් බලමු දැන් මෙයා ඉන්නවනේ මෙන්න මෙයාව මට ආයි පාරක් දැන් මෙයාව x විශේෂණ කරලා තින්නේ මට ඕනා මෙයාව y විශේෂණ කරන්න පුළුවන් y y වලින් අවකලනය කරන්න පුළුවන් ඒතර x කියන එක නීතියක් විදිහට තියාගෙන එතකොට මට මෙයාව ලියන්න පුළුවන් මෙහිම මේ ආකාරයට ඒතර දැන් මෙයාවනේ මං අවකලනය කරන්න ගත්තේ අතන මම මෙයාව මොකද වෙන්නේ දැන් මේක මම x වලින් කරලා තියෙනවා මම දැන් නැවත y y වලින් කරා හරිද දැන් මේක y වලින් කරාන් පස්සේ මොකද වෙන්නේ x කියන එක නියතයක් යා බිඳුවයි එතන දෙකක් වෙනවා හරිද ඉතින් දැන් මෙන්න මෙතනදී නම් ඔකලන්ට මෙයාවම හදා ගන්න පුළුවන් මෙන්න මෙයාව නැවත වාරයක් අවකලනය කරලා ඒ දෙක සමානයි මොකද එකම සිතින් අපි ගත්තේ ඒ දෙක සමානයි හරිද يعني මෙයාව නැවත x වාරයක් කරා මෙයාව නැවත y වාරයක් කරා ඒ දෙන්න අනිවාර්යයෙන් සමානයි හරිද ඒ කියන්නේ දැන් අපිට මේ වගේ ගත්තොත් මෙහෙම සමාන වෙනවා ඒ දෙන්න අනිවාර්යයෙන් සමාන වෙනවා හරිද ඒක තමයි ආංශික අවකලනය කියලා කියන්නේ يعني partial differentiation කියන්නේ අපි ඔකට හරිද ඉතින් මම ඔයාලට කරලා බලන්න පොඩි සිතයක් දෙන්නම් මේක ඔකල මෙන්න මේ අදාළ ටික හොයන්න ස්නානේ ඉතින් මේ සිතේ ඔකල්ලෝ මේක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. මෙයා මෙන්න මේ ටික ඔයගොල්ලෝ දැන් මේක පහසුවෙන්ම හොයන්න ගන්න පුළුවන් අපි කාට බලමු මේක ඉස්සරහට තවත් දෙයක් ගැන පොඩ්ඩක් කතා කරන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නවත් කරගෙන මේ ටික පොඩ්ඩක් ලියාගෙන මෙතන යට බලන්න හරි දැන් බලමු මේ දැන් ඔයගොල්ලෝ ඉස්සර මේ අවසලනේදී අවකලනයේ යෙදීම් කොටසදී අපි ඒකේ ප්‍රස්තාරයෙන් දන්නේ අවකලනයේ භාවිතයෙන් ඒකේ ප්‍රස්තාරයෙන් ප්‍රස්තාරයේදී අපිට අවශ්‍ය වුණේ මුල්ම කාරණාව තමයි උපරිමවම මැක්සිමම් මිනිමම් දැන් අපිට පුළුවන් මේ වගේ මේ মালටි වේරියබල් තියෙන එක නේද මේ වගේ වැත් තමයි සිට් කියලා සිට් දක්ෂ කියලා සලකන්නත් පුළුවන් මෙන්න මේ වගේ වැත් අපිට මේ උපරිමවම හොයන්න හරිද උපරිමව අපිට හොයා ගන්න පුළුවන් දැන් අපි ගත්තොත් එහෙම අපි මේවැය අපි දැන් කලින් ඉගෙන නම් යංශ රේඛාවක් නේද දැන් මේවැයගේ අපිට ඝන වස්තුවක් වගේ නිරූපණය වෙන්නත් පුළුවන් මේ වගේ මුදම 3D හරිද මේක පොඩ්ඩක් ත්‍රිමාණ විදිහට ඔයගොල්ලෝ හිතන්න ඕනේ හරිද දැන් එතකොට අපි මෙන්න මේ අවස්ථාව ගැන සැලකුවොත් එහෙම මෙන්න මෙතන හරිද ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් නෑ ත්‍රිමාණව හිතන්න අපි මෙන්න මෙතන ගත්තොත් එහෙම අපි මේ මෙතන අර යම් පොල් කටුක අඩිය වගේ සැලකුවොත් එහෙම මෙතන සැලකුවොත් එහෙම ඔකල එතනින් x අක්ෂය y අක්ෂයයි උඩ මේ පොඩක් තියලා බැලුවොත් එහෙම يعني
මිනි වගේ තැනක පොඩි පොල් කට්ටක් වගේ එකක් ඔකෝල හිතින් තියලා බැලුවොත් එහෙම ඔකෝලන්ට පේනවා මේක x පැත්තටත් මේකේ ග්‍රේඩියන්ට් එක බිඳුව වෙනවා y පැත්තටත් මේක ග්‍රේඩියන්ට් එක බිඳුව වෙනවා හරිද දෙපැත්තටම ග්‍රේඩියන්ට් එක බිඳුවයි හරිද x අක්ෂය කියන්නේ මෙන්න මේ පැත්තට y අක්ෂය කියන්නේ මේ 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 පැත්ත ඔය දෙපැත්තටම මේ ග්‍රේඩියන්ට් එක බිඳුව වෙනවා එහෙනම් මෙන්න මේ තැන අපි ක්‍රිටිකල් පොයින්ට් එක කියන්නේ දැන් මේක නම් මිනිමම් එකක් වෙනවා මෙතන අවමයක් මෙතන මිනිමම් එකක් වෙනවා දැන් ඔගේ අනිත් පැත්ත ගැන සලකන්නත් පුළුවන් මෙන්න මේ වගේ තැන හරිද මෙතන අපි මෙයාව කොයි අතර තිබ්බා මේ x පැත්තට මෙයා ග්‍රේඩියන්ට් එක බිඳුවයි මේ වගේ තැනක x අක්ෂය සමග යම්කිසි කෝණයක් තියෙනවානේ මෙතන x අක්ෂය සමග කෝණයක් නැහැ y අක්ෂයේ තියෙන තලයෙන් එළියට කියලා සැලකුවොත් එහෙම එතනත් y අක්ෂය ග්‍රේඩියන්ට් එක බිඳුව වෙනවා හරිද එහෙමනම් මෙන්න මේ මැක්සිමම් හෝ මිනිමම් තියෙන තැන් වල ඔය ශිතයේ මෙන්න මේ සුදුසුකම් වෙන්න ඕනේ මෙයක් බිඳුව වෙන්න ඕනේ මෙයක් බිඳුව වෙන්න ඕනේ එකවර හරිද යම් කිසි කණ්ඩායමක් තියෙනවා නම් මේ දෙන්නම බිඳුව වෙන අන්නේ තැන් වලදී මොකද වෙන්නේ එතන මැක්සිමම් හෝ මිනිමම් එකක් තියෙනවක සලකන්න පුළුවන් හැබැයි මෙන්න මේ වගේ එකක් තියෙනවා දැන් හිතන්න මෙන්න මේ වගේ එකක් अंबर හරිද එතකොට ඔයගොල්ලන්ට පේනවා යම් කිසි තැනක ඉන්නවා මේ තැන දැන් මෙතන නම් x අක්ෂය සමගත් මෙයා මිනිමම් මේ මැක්සිමම් එකක් y අක්ෂය සමගත් මැක්සිමම් එකක් හැබැයි ඔය එකම රූපේ සමහර තැන්වල එකම තැනේ x අක්ෂය සමග මැක්සිමම් එකක් හදද්දී y අක්ෂය සමග මිනිමම් එකක් හදන්න පුළුවන් හරිද ඒක අර පොඩි ඇම්බරීමක් එක්ක වගේ වෙන්නේ හරිද එම්බරීමක් එකකගේ වෙන්නේ ඕක මේ සාමාන්‍ය දැන් අර රූප සරහණකින් දැන් අර animation එකකින් එහෙකින් වගේ නම් ඕක හොඳට පෙන්වන්න පුළුවන්. දැන් මම මේ animation හදලා නැහැ හරිද? ඉතින් දැන් ඕකලන්ට පුළුවන් පොතක් වගේ පොඩ්ඩක් අඹරවලා පොඩ්ඩක් ඕක තනියෙන් ඒක තේරුම් ගන්න. මම සරලව කතන්දරේ කියන්නම්. සමහර තැන්වල එක සමහර ස්ථානවල x අක්ෂය සමග minimum එකක් y අක්ෂය සමග maximum එකක්. හරිද? එහෙම හදන්න පුළුවන්. හරිද? අපි ඔය කියන සෙටල් පොයින්ට් එකක් කියලා. එහෙනම් ඔන්න ක්‍රිටිකල් අපි සාමාන්‍යයෙන් පොදුවේ මේ මේකට ස්ථාවර ලක්ෂණ එහෙම නැත්නම් ක්‍රිටිකල් පොයින්ට් කියලානේ. මැක්සිමම් තියෙන්න පුළුවන්, මිනිමම් තියෙන්න පුළුවන්, සෙටල් පොයින්ට් තියෙන්න පුළුවන්. හරිද? ඉතින් දැන් අපි බලමු මෙන්න මේවා කොහොමද කියලා අපි හඳුනගන්නේ. හරිද? කොහොමද හඳුනන්නේ? දැන් මේවා සාමාන්‍ය ඝන වස්තුවක් වෙන්න පුළුවන්, සර්ෆේස් එකක් වෙන්න පුළුවන්. හරිද? දැන් ඔයගලන්ට මැක්සිමම් එකක් මිනිමම් එක නැත්නම් සැඩල් පොයින්ට් එක සැඩල් පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ වඩා තනින් අර හිතලා තේරුම් ගන්න ඕනේ මොකක්ද ඉතින් වෙන්නේ මෙහෙමක් තියෙනවා අනිත් පැත්තට මෙහෙමක් යනවා හරිද මෙහෙම යනවා අනිත් පැත්තට මෙහෙමක් යනවා හරිද හරි දැන් එතකොට අපිට මැක්සිමම් හරි මිනිමම් හරි සැඩල් පොයින්ට් හරි කියන්නේ කොටෙම ගොවත් මේවා ක්‍රිටිකල් පොයින්ට් අපිට හම්බ වෙන්නේ මෙන්න මේ ටයිම් වලදී මෙන්න මේවා බිඳුවට සමාන වෙන තැන්වල තමයි මෙමෙ හම්බෙන්නේ. අපි මේ දැන්ඩ කතා කරන්නේ x y z තුනක් තිති තිනේ වගේ. හරිද? අපිට මෙන්න මේ වගේ තැන්වලදී يعني මෙන්න මේ x විශේෂයෙන් අවකලනය කරාන් පස්සේ එන ප්‍රකාශනේ බිඳුවට සමාන කරලා y අක්ෂයේ කැපෙන තැන බිඳුවට සමාන කරලා x y අගයන් හෙව්වෙන් පස්සේ හරිද? අපිට අන්න ඒ වගේ තැන්වලදී හම්බ වෙනවා මොනවද? ඔය ක්‍රිටිකල් පොයින්ට් හරිද දැන් එක වෙනස් සිසිත මම මන් දැන් ඔයාලන්ට රූප සරණ මගින් පෙන්නවා හරිද ඉතින් දැන් ඒ හම්බෙන සෙටල් පොයින්ට් මේ සෝරි ඒ හම්බෙන ක්‍රිටිකල් පොයින්ට් මැක්සිමම් එකක්ද මිනිමම් එකක්ද කියලා පොඩ්ඩක් අපිට තේරුම් ගන්න يعني අපි ඒක හඳුනා ගන්න අපිට තියෙනවා පොඩි සමීකරණයක් හරිද ඒක අපි මතක තියා මෙන්න මෙහෙම අපි ඒක d කියලා සලකන්න පුළුවන් සමහර කට්ටිය ඒකට h කියලා දානවා හරිද ඒක ඕනම දෙයක්
ඕනම කුඩක් ගන්න. අපිට මෙන්න මෙහිම පොඩි සම්බන්ධයක් තියෙනවා. හරිද? ඒක පොඩි සම්බන්ධයක්. හරිද? ඉතින් මේ සම්බන්ධයේ අපි බලමු මෙන්න මෙහිම. මෙන්න මේ D කියන අපිට දැන් මේ අපිට හොයාගන්න පුළුවන්නේ. හරිද? මේ අපිට හොයාගන්න පුළුවන් මම දැන් ඔකට උදාහරණයක් හදලා පෙන්නනවා. හරිද? මෙන්න මේ අගය විශාලයි බිංදුව වෙලා ධනාගයක් වෙලා හරිද? මෙන්න මෙයා එයා ධනාගයක් වුණොත් ඒ අදාළ තැනේදී තියෙන්නේ මිනිමම් පොයින්ට් එක. ඒ අදාළ තැනේදී තියෙන්නේ මොකද්ද? මිනිමම් පොයින්ට් එක. ඊට පස්සේ ඊගාව කාරණාව මෙයා බිඳුව වැඩි වැඩි වෙලා මෙන්න මෙයා කුඩායි බිඳුව උනා. අන්න මෙයා කුඩායි බිඳුව උනා. මෙතන තියෙන්නේ මැක්සිමම් පොයින්ට් එක. හරිද? මෙන්න මේ ඔය D වලට එන උත්තරේ මම මේ D කියලා ගත්ත ප්‍රකාශනයේ යා බිඳුර වඩා අඩු වුණොත් මේ අගයට මොකක් ආවත් මෙන්න මේ අගයට මොකක් ආවත් මෙතන තියෙන සැඩල් පොයින්ට් එක. සැඩල් පොයින්ට් එක. ඒක තමයි සම්බන්ධය. ඒක සම්බන්ධය අපිට ඔතනින් ඒ අදාළ කණ්ඩායම් මෙතන හොයා ගන්න පුළුවන් කණ්ඩායමට චෙක් කර ගන්න පුළුවන් මේ ටිකේ. අපි චෙක් කර ගන්නවා මේ. දැන් අපි බලමු මේකෙන් පොඩි එක උදාහරණයක් හදලා අද මෙන්න මේ අදාළ ශිතේ මම ක්‍රිටිකල් පොයින්ට් හදන්න හදන්න මුලින් මේක දැන් අවකලනය කරගමු. ආංශික අවකලනය යටතේ මුලින් x විශ්ෂයෙන් අවකලනය කර ගන්නවා. එතකොට මෙතන 2x මෙතන තියෙන y ඊට දෙ බිඳුවයි. හරිද? y වලට අවකලනය කරගමු. x කියන එක නියතයක් වෙනවා. එතන මෙයා බිඳුවයි. මෙතන y වලින් මෙතන තියෙන x මෙතන ධන 2y ධන 3. හරිද? හරි දැන් එතකොට ඔය දෙන්නා මම බිඳුව සමාන කරනවා. يعني ක්‍රිටිකල් පොයින්ට් තියෙන්නේ ඒ ටැං වලදී. මේ බිඳුව සමාන කරනවා. මේකත් බිඳුව සමාන කරනවා. එතකොට මෙතන 2x න y සමානයි බිඳුව කියලා සමීකරණයක් එනවා. මේක x ධන 2y ධන 3 සමානයි බිඳුවක සමීකරණයක් එනවා. හරි දැන් මේක දැන් අපි සමගාමීතර විසඳ ගන්න ඕනේ. දැන් එතකොට මෙන්න මෙතනින් මම y යුක්ත කරලා මේකට ආදේශ කර ගන්නවා. අදින් y යුක්ත කරන් පස්සේ මෙතන ද්වාරයක් 2x ධන 3 සමානයි බිඳුවයි. එතන x ධන 4x ධන 3 සමානයි බිඳුවයි. එතකොට මෙතන ඔන්න x වලට වැලියු එකක් වෙනවට ඍණ 1යි කියලා. හරිද? එහෙනම් x කියන එක ඍණ 1යි නම් මට මෙතන y වලට එනවා කියද්ද 2ක්. හරිද? මට y වලට එනවා ඍණ 2ක්. y වලට එනවා ඍණ 2ක්. එහෙමනම් මෙන්න මේ පොයින්ට් එකේදී දැන් මෙතන අපි සෙට් කණ්ඩායමක් හොයා ගන්න ඕනේ. يعني මම අපි එක පොයින්ට් පස්සේ ඒක ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ කණ්ඩායම් දෙක මේකට ආදේශ කරන් පස්සේ මට මෙයාගේ උත්තර එනවා. හරිද? මොකද මේ කක්ෂ තුනක් නේ. හරිද? මේ මෙතනක අපිට හොයා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒක හොයලා බලන්න දැන් වෙන හතරක් එයි. හරිද? ඒක ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ ශිතේට අපි නේ හොයාගත්තු කණ්ඩායම් දෙක ආදේශ ගන්න නම් එතනට අදාළ අක්ෂය අගේනවනේ. එතන වෙන හතර එයි. එහෙනම් ඒක තමයි ක්‍රිටිකල් පොයින්ට් එක. හරිද? දැන් අපි දන්නේ නැහැ මේක මැක්සිමම් එකක්ද මිනිමම් එකක්ද සෙටල් පොයින්ට් එකක්ද කියලා. මොකද අපි දන්නේ නැහැ. හරිද? සමහර ගණන් වල මේවා තියෙන අපිට අර්ථ දැක්වෙන්නේ නැති කොටසක. ඒ කියන්නේ මම අර ඔකට D කියලා ප්‍රකාශනය කරත් යන්නේ බිඳුව කියලා සැලකුවොත් එහෙම ඒක අර්ථ දැක්වෙන්නේ නැහැ. හරිද? ඒක අපි එක කතා කරමු පස්සේ. හරිද? දැන් එතකොට මම මේක දැන් මොකක්ද කියන එක හොයාගන්නයි හදන්නේ. සෙටල් පොයින්ට් එකක්ද මොකක්ද කියන හොයාගන්න හදන්නේ. දැන් මෙතනින් අපි කණ්ඩායම් මම x එකයි y එකයි විතරක් මෙතන ලියාගෙන අර පොඩම අහන හරි දැන් ඉතින්
මට දැන් අවශ්‍ය වෙනවා අර B කියන ප්‍රකාශනයේ වැලියු එක ගන්න උත්තරේ ගන්න මේවැ දෙවනි ඩිරිවේටිව් දෙවෙනි විපරමට ඕන වෙනවා ඒක නම් මම දැන් එදියත් හොයා ගන්න මම දැන් මෙයාව නැවත වාරයක් x වලින් අවකලන කරලා දානවා එතකොට මෙයා බිඳුර නම් මෙතන දෙකයි අපි ඉස්සෙම මෙම නියතයක් එන්නේ මුචල් එක එන්න පුළුවන් හරිද y එකක් මම නැවත වාරයක් අවකලන කරලා දානවා එතකොට මෙයා බිඳුවයි මෙයා බිඳුවයි එතන මෙතන නතර දෙක හරිද මේ දෙකෙන් එකක් අරගෙන අනිත් විශේෂයෙන් අවකලන කරගන්න හරිද මියා වර්ගෙනම y වලින් අවකලනය කරනවා. මියාව කරත් කමක් නැහැ. ඒ දෙන්න සමාන වෙනවා අනිවාර්යෙන්ම. හරිද? දැන් මියාව y වලින් අවකලනය කරාන් පස්සේ දැන් මේක x වලින් අවකලනය කරලා තින්නේ. y වලින් අවකලනය කරන්න ගියාන් පස්සේ මෙන්න මේක බිඳුව වෙලා යනවා. මෙතන ශ්‍රේණි එකක් එනවා. මේක අවකලනය කරන්නත් තියමු. දැන් මියාව x විශ්ෂයෙන් කරන්නත් පුළුවන්. මියාව x විශ්ෂයෙන් කරාන් පස්සේ y මේ සෙට් එකේ බිඳුව මෙතන ශ්‍රේණි එක එනවා. ඉතින් ඒ දෙන්න සමාන වෙනවා. හරිද? ඉතන කිසි ප්‍රශ්නයක් නැහැ සමාන වෙනවා හරිද දැන් අපි බලමු මින්සරේ d d කියන්නේ මොකක්ද කියලා සමහර මේකට h කියලා ගන්නවා නේද මම මෙතන h කියලා යන්නම් කමක් නැහැ දැන් මෙන්න මෙයාව මෙන්න මේ මෙහෙම ලියන්නත් පුළුවන් හරි x ඉසිං මේ x ඉසිං ආන්සර් අවකලන එක කියලා තමයි මේ එළියලා තියෙන්නේ ඒවා ඔයගලන්ට ඕන ඕන විදිහට යංකණයන් පාවිච්චි කරන්න පුළුවන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක බඩම මතක තියාගන්න විතරයි තියෙන්නේ. මම දැන් මේකේ අගේ හොයනවා. හරිද? මෙයාට දෙකයි. මෙතනට දෙකයි. මෙතනට ඍණයේ වර්ගය හතරයි මෙතන තුනයි එහෙනම් මේ අගය ධනාගයක් තියෙනවා එහෙනම් මෙතන සෙටල් පොයින්ට් එකක් නෑ මොකද මැක්සිමම් හරි මිනිමම් හරි හැතමයි තියෙන්නේ දැන් එතකොට ඊට පස්සේ මම තව කිව්ව සුදුසුකමක් තමයි දැන් මෙතන මෙයා බිඳුව වෙලා මෙයා බිඳුවට වැඩි වෙලා මෙයා ධනාගයක් වෙලා අපි දැන් බලමු මෙන්න මේ කින්නේ අපි අනිත් අපේ දත් ගන්න තින්නේ මෙයා ධනාගයක් නම් ඒක x වලින් බලන්න හරිද මේක ධනාගයක් නම් මෙතන මොකක්ද තින්නේ මිනිමම් පොයින්ට් එක. මිනිමම් පොයින්ට් එක. හරිද? එතන තියෙන අනිවාර්යෙන් මොකද්ද? මිනිමම් පොයින්ට් එක. හරි. දැන් එතකොට මිනිමම් පොයින්ට් එක තියෙන්නේ මෙන්න මේ මිනිමම් එකක් තියෙනවා මෙන්න මේ පොයින්ට් එක. එතකොට දැන් අපිට මේක සම්පූර්ණම කණ්ඩායම් කියලා තියන්න අපිට මෙතන ඉසෙට් අක්ෂේ අගයත් අපිට හොය හොය තියන්න ඕනේ. එහෙනම් මේ කණ්ඩායම් දෙක මෙතනට ආදේශ කරා නම් ඔයාලන්ට මේකේ උත්තරේ එයි. ඉරව කරා. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක මිනිමම් පොයින්ට් එක අපි සාමාන්‍යයෙන් ගන්න උදාහරණයක් විදිහට මම මෙයන් දිනේක නෙමෙයි. මෙන්න මේ විදිහට සැරගොත් එහෙම දල පොඩි ඉරුම ගන්නකොට මෙන්න මේ වගේ එකක් තමයි නබා මෙන්න මේ වගේ එකක් මෙ තියෙන්නේ. හරිද නම් දල් දල අදහසක් ගන්න. හරිද? නමුත් මම යන්නේ ඒ රූපේ ප්‍රදාල එක නෙමෙයි. හරිද? එහෙනම් දැන් අපිට ඉදිරි තව මේවා ගොඩක් දුරට කතා කරන්න තියෙනවා. මේ වීඩියෝ එකම අපාට තව ගානක් දෙන්නම්. මේක ඔයගොල්ලෝ හොයන්න ක්‍රිටිකල් පොයින්ට්. හරිද? එනේ වංශන් එකේ ඔයගොල්ලෝ බලන්න මේක ක්‍රිටිකල් පොයින්ට් හරිද ඔයලා මැක්සිමම් ද මිනිමම් ද සෙසර් ටල් පොයින්ට් කියලා හොයන්න මේ වගේ නෙමෙයි ඔයාලට මේකේ
කිරිකල් පොයින්ට් ගොඩක් තියෙනවා. හදලා බලන්න.